Right. දැන් බලන්න පුතේ මෙතන මේ ත්‍රිකෝණයමයි මම මේ ආයෙ යන්නේ පුතේ දැන් මෙතන මම කියනත් නේ මෙහෙම මම බලන්න මේ අපි දැන් පයිතගරස් සම්බන්ධයෙන් කියපු එක වචනෙන් ලියන්න යන මම ලියනවා මෙහෙම ඉහත රූපයට අනුව රූපයට අනුව මම කියනවා මෙහෙම AC කර්ණය මත MB සමචතුරාෂ්ටයේ වර්ගඵලය සමානයි පුතේ මම කියනවා AB පාදය මත MB සමචතුරාෂ්ටයේ වර්ගඵලය එකතු කිරීම BC පාදයේ මත BC පාදයේ මත ඇනි සමචතුරාෂ්ටයේ වර්ගඵලය BC පාදයේ මත ඇනි සමචතුරාෂ්ටයේ වර්ගඵලය හරි ලියන්න බලන්න පුතේ ඔක හරි පුතේ එතකොට මෙතන මේ ඇවිල්ලා තියෙන ටික තියෙනවනේ මේ මන් ලියපු ටික මම ලියා ගන්න මෙතන මේ ඉලක්කම් වලින් හරි මෙතන කර්ණයේ මත ඇනි සමචතුරාෂ්ටයේ වර්ගඵලය 25යි AB පාදයේ මත ඇනි සමචතුරාෂ්ටයේ වර්ගඵලය 9යි AC පාදයේ මත ඇනි සමචතුරාෂ්ටයේ වර්ගඵලය 16යි හරිද එතකොට මේක පැහැදිලි නෑ හරි පුතේ කෝඩ් එක පැහැදිලි නෑ පොඩ්ඩක් ඉන්න දැන් හරිද නෑ සර් නෑ සර් අර මේක ලියන්නකෝ කොහෙද ගියේ සර් වයර් කෝඩ් එකක් නෙමෙයි. උදේට තියෙන දැනුම. සර්.
චාවි මොකයි කියයි සර්? පුතේ තාම පේන්නේ නැද්ද පුතේ? නෑ. දැන් නම් ගොඩක් බොඳ වෙලා සර්. ඔව් සර්. පැහැදිලි නෑ සර්. මං ඉස්සෙල්ලා වගේ මේක අයින් කරනවා මේ. ඔයාට කවුද මේ දිනෙත්ම ඔයාට පුළුවන්ද පුතේ මං ඔයාව හොස්ට් කරලා අයින් කරනවා. ඔයාට පුළුවන් නේ ආයිසරයක් හරවන්න මේක. පුළුවන්. හරි මම ඔයාව හොස්ට් කරලා මම මේක ගොඩක් අයින් කරනවා මෙන්න.